අයිටන් මධ්‍යාන ප්‍රෘත්තිවිකාශය සමගින් මම කීර්ති පතාපසිංහ. මම නිලෙශිකා විජේනායක ප්‍රථමෙන් අපිමසා බලමු ප්‍රධාන ප්‍රවත්තියේ සිරස්ථාල. ගුලත් සිංහල කොල්ලේ සකකරුවන් සොයා පරීක්ෂණ. පන්ඩලම වැැවට තරුණයකු බිලි බීමතින් දියනෑ දහසයක් අතරංගුවේ. ජොන්ටරී සුරකුුණාටුව ජපානයට ඇතුළුවෙයි. නොසලිකිලිත්කම සහ දුරදිග නොබලා කටයුතු කරීම හතුෙන් බොහෝ තරුණෙන්ට ජීවිතයෙන් පවා වන්තකවීමට සිදුව අවස්ථාව හොමයි. එවැනි තවත් සිදුවීමක් කණ්ඩලම ප්‍රදේශයෙන් වාර්තාාවනා. විනෝද චාරිකකාවක්සනාහ කණ්ඩම ප්‍රේශයට ගේිය තර්මයන් පිරිසක් ක්ඩලම් වැවේ දීනෑමට ගොස්තිබෙනවා බීම තින් සිට බව කෙනෙීමම පිරිස දියනෑමට තහනමුස්ථායකින් වැව ැස ඇති බවයි වාර්තාාවන්නේ. ම පිරි ොද අක වැට අත ර ද ග ි ක්ෂට පත් බෙනවා මිර වැ ැම පපෙ ඇතු රු න් ොට ගත් දේ වාර්ත නොර ෙස ඕුන් ධ්‍යවදීට පහරදීමට උත්සාකරති වවාර්තාාවනවා මෙ අතර තරුණයන් පරිස රහල් සේකන් සමග ගටමක් ඇතිකර ගැතිබෙනවා. පොලි මැතියත්වීම ඒ සමතක පත් කරනා. ගලිීම ජවිතක්ෂි පත්ව තරුණගේ වස්ස අවුරුදු විසික්. උනවටන පදශ පදංචි කරයවන ඔහු කොළම ප්‍රදේශයේ පෞද් කලෙක ආයිතනයකක් සේවය කරමින් සිටායක්. හොර මත් ආනය පෝඩම වෙරි ඊට මරේ ගොලමතර නෑවා නාලවෙරන්නගුල්ල කොට ගීල්ලවෙල්ල මේ මූ නා යන කෙලා මූගෙල්ල දම තුරට පතුර දා වෙරල මේ කොල ර මලගාන ේ ම ොතර බෙරිඒ මනුස්ය ට මරන්න. ස හතු ැ ක් සෙම දාන. ATM න්්‍රවල තැන්පත් කිරීම සඳහා රැගෙනයමින් තිබූ රුපියල් කෝටියයකට අධික මුදලක් බුලත් සිංහල පහළ නාරකළ ප්‍රදේශයේදී කිසි අම්පිරිසක් විසින් කොල්ල කාපාලා කොස්තිබෙනවා. ATM යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා මුදල් රැගෙනයමින් සිටි වෑන් රථය වෙලඳසලක් අසල නතරකර එහි පැමිණි පිරිස ආහාර ගණවිින් සිටියදී මෙම කොල්ලය සිදුකර ඇති බවයි වාර්තාාවන්නේ. ්‍රකින් පැමි කොල්ලකරුවන් ආහාර ගණනමින් සිටි පිරිසගේ මුහුණුවලට, මිරිස්කොඩු ප්‍රහාරයක් එල්ලකර ඇති බවද සඳහන්. සිද්ධිය සබබාධයෙන් සැකපිට එක් අයෙකු අතරංකොට ගෙන තිබෙනවා. අනෙක් සැකරවන් සොයා පරිීක්ෂණ ක්‍රියත්මක බවයි, පොලිසිය ප්‍රකාශ කලේ. මහින්ද රජපක්ෂ මහතාගේ ආ්ුවක සෞඛ්‍ය අමාත දුරය අපේක්ෂාවෙන් රජේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ වෛද්‍ය අනුරුද්ධ පාදිනී මහතා රෝගින් බිල්ලටෙන බව පාර්ලිමෙන්න්තු මන්ත්‍රී ලක්ෂමන් විජේමාණන්න්න මතා පසනවා. රජේ වෛ්‍ය නිලධාරින්ගේ සංගමේ ක්‍රියා කලාපය පිළිබඳ මාත්‍ය වෙත අදහස්ථක්වමෙන් එ මහතා මේ භවකයා සිටියා. වෛද්‍යවරුන්ගේ සංගමේ සාමාජිකයෝ විශාල ප්‍රමාණයක් ආාවහම්බ වෙනය කියනවා. පාදනිය. මහින්දරාජ පක්ෂ වෙනුවෙන් කඩ යනවා කියලා. අපි දන්නවා සමහරත් දොස්තරලගේ හැසිරීම් රටාව. අහිංසක දුප්පත් රෝගී පිල්ලටතියලා තමුන්ගේ වාසිය තක මහින්දරාජපක්සගේ ආණ්ඩුවක් කාලයක් එනවනං සිහින මවාගෙන ඉන්නවා සෞඛ්‍යමතිකංගන්න. එහෙම හිතාගෙන මේ පාවාදිනිය රට පාවල දෙන්න හදනවා. කිසිම අයිතියක් නෑ දොස්තරබරුන්ට රටේ පාලනට ඇගිලි හන් ඒ අය දන්නවා රෝගීන්ගේ ජීවිත ඒයාගේ අතේ තියන බව. ඒක වාාසියර තියාගන්න මේ ආ්ඩුව දනගස්සන්න හදන වැඩක්.. බන්ධනාගාරවල සිදුවන නිතිවිරෝධී කටයුතු වැලක්වීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පසනවා ර්‍රත්නපුර දිස්්‍රික් ක් ජාතික පක්ෂ බලමන්ඩල රැස්වීමට එක්කමින් අමත්්‍යවරිය මේ බව කියයා සිටියා. බලමන්ඩල රැස්වීම පැවැත් වුණේ එක්සත් චාතික පක්ෂ මහලේකම් අමාත්‍යය අකිල විාශ්කාරිී වසබ මහතාගේ ප්‍රධානත්වේෙන්. පක්ෂ ක්‍රියාකාරින් රසක් මෙම අවස්සාාවටෙක්ව සිටා.ම ඉදිරි වර්ෂය එකහමාර සඳහා. අපි කොහොමද ඉදියේ දේශපාල කටයුතු කරන්නේ. ඊළඟ මැතිවරණ සඳහා අපි මුුණදීතය කෙේද එගේ ඊීළ මතිවර ජයග්‍රහණ කළ ුත්තේ කෙේද ශේෂ සාකචා කට පැවැත්තුරම්. බන්ධනාකාාර බුද්්‍යියන්ශ්‍රය විසරුවාහැරී පිළිබඳ මාත්‍යවේදීන් මෙහිදී අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගින් ප්‍රශ්න කලා. ද්‍යහන්යක් වැඩක් නෑනේ ඇතුළේ කුඩ තියෙනවාන දුරගතන පහසකන් තියෙනවාන ඒ බුද්්‍යාන්සේ මුවාවෙන් වෙන වෙන වැඩකටයුතු වෙනවනම් මට ගොඩා පැමිණිලේ සම්බන්ධය ලබිරතිර අද වුණත් සමහර ඇතුළේ ඉන්න අය මම දන්නයට කතා කල්ලාතිව. ඒකයන්නේ උද්්‍යහන්සේ අසුමත් වෙලා බද්‍යන්සය අයට පමණක් ඒ පාලනය කර බැරිතත්ත්යක් ඇති සහ බුද්්‍යාන්සෙන් හොයාගත්ත යම්යම් කරුණු මත ඒවට අවශ්‍ය පියවරත් දෙපත්ත මෙේතු හැට අරන්නේ ුක් ටම්් පුවත්තහළිළ වංචා දූෂණවලට පිළිතුරදීම සනහා, මහින්ද රාජපක්ෂ මහතාට තවමත් කාලිය පවතින බව නියෝච්චමාතය නලින් බණ්ඩාර්මහතා පවසනවා. දහ පපාසල් ගොඩනගිල්ලා ෙදිකිරීමේ අවස්ථාවට එෙක් පවෙමින් නිියෝච්ච අමාත්‍යවරයා මේ පවකයා සිටියා. බොහම නන්දුවෙන් පලාගනටය රජ පක්ෂ සමහත්මයා මේ විවාදෙට බොහම ඉදිතර ඇවිල්ලටරදී තුමාගේ මතය පළකරයි. තුමා තිය ඇතුමාගේ පවලේ ඉන්න පාර්ලිමේ තු න ජනකන චමල්රජ පක්ෂ හත්මයා නම රජ පක්ෂ හත්මය ඒදපලාවෙත් නෑ ඒකෙන්ම පැදිවෙනවා නිියෝක් ටයිම් ස් පවත්තේ පලවුණු පෝෘ්තිය පිබඳ යම්කිසි සැකයක් තියෙනවාගේ නකත නිසා අපි පහැදිලිීමම කියරවා. තව කල් තියෙනවා තුමට මේ සම්බන්ධ උත්තර ද. ොද මේක ජනතාවගේ මතකගේ ඇත්තලලා යන කද දන්න තු මහ ග ම. මතැස්සනො එවෙලාව ර්රිය ල්ල විශේෂපකාශයක් කරලා. එතුමාගේ නිවරධභාවයක්ති රොන නිවධභාව කට හෙළිකරන්. හොකපුල ශ්‍රී පුෂ්පාරම විහරස්ථානයේ දෙමහල් දහම් පාසල් ගොඩනගිල්ල ඉදිකිරීමේ කටයතු ආරම්භ කෙරුණේ නිියෝච්ච මාතිපයාගේ ප්‍රදහනත්වෙන්. දරුවන්ට පහසුවම් දහන් දැනුම ලබාගැනීමට අවස්ථාව සලසමින් මෙම ගොඩනැගල්ල ඉදිකිරෙනවා. මාතර හෙද විද්‍යයාලයේ නව දෙමහල් පරිපාලන ගොඩිනකිල්ල විවෘතකිරීම, අමතිර් රාජිත සේනාරත්න හතාගේ ප්‍රදහනත්වෙන් සිදු කරුණා. මිට පෙර මාතර හෙ විදුහලේ පරිපාලන කටතු කරුණේ ස්ථානතුනකද. ඒහත්තුවෙන් ඇද ටුකාරිතත්වවැඩ විිදුුමක්ලබාදමින් රුපියල් ලියන හැත්ත හයක වවිදමින් නවගොඩිනකිල්ල ඉදි කරුණා. ය අනුව හෙද විද්‍යාලේශිෂි ශිෂ්‍යාවන්ට තම අධ්‍යයන කටයුතු පහසුවෙන් කරගනයාමට අවස්ථාව උදාවනාා. මේදී අදහත් එැක්වූ අමත්‍ය රජත සනාරත්නම හතා යාආ්ඩුවට හිතන්න එපා ි කරන්න සල්ලිතිය හැ ියාණ්ඩු අපිට දීර දයන නා අය කොටසක් අපි දන්න නැී හොරෙන් ගත්ත ඒ සල්ලි බැංකුුවරන්න අපිට ඒවත් යව වෙලතියෙන. ඒ පොත්වල නෑ පොත්තුලින් පිට ඒවර්ගදින මාහජල බැංකුවෙන් ලකා ැක්කුවෙන් ස්පියය එක ඒවා බණ්ඩාරය ර ල්ලනෑ පොත්ොල විල්ල නෑ මේ ඔක්කමත් යේේදී තම මේ දිර සෞඛ්‍ය අපි ගඩනගන්න වෛද්‍ය වෘත්තිය වගේම තවත් ෘත්තියක් බවට. එද ෘත්තියක් අපි ඇති කල දීමන. ඒකට තමයි අපි මිලියන ධාත්‍රදාස් පන්සීක් වියදන් කල්ලා තමුන්නාසරට හෙද පීටි හදන්න. එඒ අද බීවෙන හැම උපාල්ගාරයෙක්ම බීවෙනකොට මේක පෘ්තියක්ක් බවට පත්තිනෙන සේවේ එද තමුන්නාාසලත් ප්‍රවේශනස් ලබවට පත්තිෙන ලංකායි ප්‍රතුමාමරට. මාජනයෝජි තැනැතුළු පිරික්වෙීමම අවස්ථාව සභා ගී වුණා. නැවතත් දේශයපුවාත්. තිස් හතර වන සරසවි සම්මාන ලෙල්ල සඳහා මෙවෙනවිට සියල්ලු කටයුතු සූදානම් බපවතිනවා. බනමස තුන් වනදා බණඩණනායක සම්මත්‍ර ශලාවේදී, සරස විස්ම්මාන උෙල පැත්තිීමට නීමමතයි. මෙවර සම්මානුලට සම ගමීව පැත්තින සරස විසින මාසතිය කොළම රීකචින මාශලාාවේද ඒ අවසන් කෙරුා. දහසේහදහ හත වර්ශ පලදි වැඩිම ආදායම පපව චිත්‍රපට හතරක් මෙහිදී පදර්ශන කරු අද ධර්ම යුද්ධ චිත්‍රපටයි අවසන්ධනයේ ප්‍රදර්ශන කෙරුණේ මෙම අවස්ථාවට සරසවි ප්‍රධාන කතතුරු අරුණ ගුණත්න මහතා ඇතුළ ප්‍රීන කලාරුව ්‍රසක් සිටියා සම්මන්න ල සඳ විද්‍යයුත් මධ්‍ය අනුගහදක් වන්නේ ITන් මධ ලය. මේ රටේ සිනමාවට තාරකා පායන දවස එයින් පසුව සම්මානුල්ල පොදු මහජනතාවට ප්‍රේක්ෂකයන් දැකගන්නට ලබෙන්නේ මෛතනි ස්වාදීන රූපානයක්ත් එක්ක සිනමා කෘතින් පිල්දුව තැනැත්ත විිනිශ්‍යයන් පිළිබට ඔබට ඔබේ අදහස් පළකරන්නට මේ දවස්සල ඉඩකඩ තිබෙනවා සමාජ ජාලා අතර. සරසවිය සම්මානූලල කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාකරවයකුට මහත් උතුම් බංගල්යක්. තරම් නමා උලවල්ති වනත් සරසවය සම්මානුල්ල මේ සිනමාවත් සමඟ අත්‍යන්තයෙන් බැඳී පවතින සම්මානුල්ල පත්තර මහාගෙදර එකතුවෙලයි මේ සිනමාපුවත් පතසාහ සිනමාවට මේ කරන සේවේ සිද්ධ කරන්නේ එය මේ ජනතාව අතරට යවීම සඳහා රූපවාහැනී මහාගෙදර නැ අයිටයෙන් නාලිකාව සම්බන්ධ වීමත් මම හිතනවා යිතිහාසික සිදුවීමක් කියලා එනිසා මම පත්ර මහගෙදරටත් රූපවාහහිනි මහා ෙදරටත් මගේ සුභාන්සන පිරිනමන. ඉක්ඩත් සම්සේ අසූ හතේ ජාචිත්‍රපටය සඳහතමයි මට නැගන නිිය විදිට සම්මානය ලැබන සරසවි සම්මානෝලලේ ඇතර ඒකතමයි මට මුලින්ම්ම ලැබන සම්මානය. අද ආරාධීතමුතියක් විදියට ඒ උලෙල්ලට සහභාගයට ලැබීම මට මල්මුලද ලොකු ගෞරවය හරිම සන්තෝ සයි අ දවසක. සර සවි සම්මානල කියන්නේ ඇතරම අපිට රංගන ශිල්පින් විදිහයට ගීනයක් වගේ ඉතින් මං සරසයි සම්මවුලට මගේ හදවතිීම සම පතනවා. ගලක් ලොක්ස්‍රක් කාවේ සිනමාව අගේ සිනමාකෘතිීන් අගේලා රටේ සිනමාව ඉහල නැංගීමට උපාරණු සිනමමාාවුලල සරසවිය අපට ලොකු ගරුත්යක් තින කලාකරන් විදියට. මේ කරන කර්සව්‍ය ගැන මුළු දවතිම සරසියයට සූතිවන්ත වෙනවා. මත්තල ගුවන්තොට පොල විකිනීමට කිසිසේත් ඉඩ නො තැබන බව අමාත්‍ය මහින්ද අමර විර මහතා පවසනවා. න්තුටද පැවැති උත්සවේකදී මා්‍යවරයා මේ බව සදහන් කළේ. ගන්තුොටොල විකිරීම කියලේක කොහෙත්මනෑ ගන්තුට පල කිසිත්තිිගුණන්න්න අප පීට තියන්නෙත් නහැ තවම අද වන්නකං කැබිනට මන්ලට මේ සම්බන්ධව ැිනත් පත්්‍රකාාවක් මුල් වෙලා විදිරි පත්වෙලා තියන සම්බර්ධනය කිරීම සහනො ැෙනනත් තින්දුවක් අරගනෑ ඉදයාාවවෙන්න පුළුවන්න්න තන් චීන වෙන්න පුළුවන්නනතන් වත්නටක්වෙන්න පුළුවන් වෙනකවරහරි එකතු වෙලාහරි අපිට අමශ්‍ය වෙන්නේ මේ ගුවන්තුොට පොල සම්ර්ධනය කර. මෙද රැකයාන නිර්මාණයෙන්. මෙදන ගන්න්න්‍යන එනම් ගුවන්තුටල බට පත් කරගන්න. ඒකට ව්‍යපෘතියක් ගෙනාවත් හොඳ ිැි න් ේ. Uh, අගච්චා කල්ල රටට හිතරන අපි දිශික්කයටයකින් වාසියක් වෙනවනන් තමයි අපේ ගණනමත කර. වාරිකර්මාන්තය නගා සිටවා සස්්‍රීක දේශයක් ගොඩ නැගීමේ වැව් දෙදහසේ වැඩසටහනට සමකාමීව කරුල ගස් වැැබේ ප්‍රතිශහස්කරන කටයතු රම්භ කෙරුණ මේ පිළිබඳ ඇතුළු සම්වර්ධන පුවත් කිහිපයක් තෑන්. ඉදා දුෂ්කර ගම්මාණයක් වන කන්තලේ වන්නල ජනපදේ කරුල ගස්වවේ ප්‍රථංක කරන කටයුතු මෙදිින වල සිදු කරනවා. යදදාහමුද ඉන්ිනරු බලකා අයි එසඳ දායිකත්වවෙලා බාධෙන්නේ. කරුල ගස්ත්‍රව වෙේල්ල සකස්කිරීම රලපනාව සැසීම ඇතුළු ප්‍රථංස්කරන කිහිපයක් මෙ අටත සිදු කරනවා. මෙෝ සේ පදේශේ ගොවිස්හදීවර පල් විශාල සංඛ්‍යාවකට සිත සැලසන. මේ වැට සටහන ඇත්තේ අප කල්පුල ගැස ලදී වැටකටිතුව අරම්භ කරලා තිනයකඩන් ඉතාසාර්ථක වැඩකරගෙන නො. මේ වැව හැදීමෙන් දෙකන්නම වැඩ කරලා අපිට පවුල් දෙේ ති පහහිම නිසාලා ආර්ථික පො ගණඩ පුළුවන් රට සංවර්ධනයක් කරගණඩ පුලො මෙතර දැරමිය ගල මහායා විද්‍යලයේ නවද දෙමල් ගඩනැගල්ල සිු අයිතට පත් කරුණා ඒ සබරගම පලත් ආ්ුකාර නිලුකා නක මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙවැන් වෙන් වැෑ කරන මුද ෘපයා ලක්ෂක සිය පනහක් නියෝ්චි මාත දෂ්න්තමිත්‍රපාල මතා තුු පෙරික් මතාව සභාග වුණ තවත්දේශය පුවත් කිහිපයක් දැන්. යිතිහා සිික ශ්‍රී දලතා මාලිකාවේ ධන්තදාාතුන් වහන්සේගේ තේවාව භර රාජකාරි මල්වතු මහවිහාර පාර්ශවෙන්, අස්කිෙරි මහවිහාර පාර්ශව වෙත සම්ප්‍රදායකව මාර්වේ මේේ චාරිත්‍රය ඊයතිනේදී සිතු කෙරුුණා. යිතිහා සික දන්තධාතුන් වහන්සේ උදෙසා සිදුකරන තේවාව බහරු රාජචකාරී වර්ෂයකට වරක් අස්කිලි සහ මල්වතු මහා විහාර පාර්ශවයන් අතරමාරුවීම සිදුවනවා. සෑම ඇසල පොහොයකටම පසුදිනයි එම සම්ප්‍රදායික චාරිත්‍රේට කරෙන්නේ. යනුව මල්වතු මහ විහාර පාර්ශවය සිදුකරගෙන ආ දළදතේවා කටයේතු. අස්කිරි මහා පාර්ශවය වෙත බහරදීම සිදුකරුණා. මල්වතු මහා පාර්ශවේ මහනායක අතිපූජ් තිබ්බටවා වේ ශ්‍රී සු මංගල අස්කිරි පාර්ශවේ මහනායක අතිපූජ වරකාගොඩ ඥානරථනයන ස්වාමින්න් වහන්සේගේ ප්‍රධානත් පෙන් සහ. දිවඩන් නිල මේ ප්‍රධප් නිළංග දෑල් මහතාගේ සහභාගිත්වෙනුයි එම සම්ප්‍රදාායික චාරිත්‍ර් කෙරුණේ මහා සංග්‍රත්නයතුළු විශාල පිරිසක් එම අවස්සාාවට සහභා කියවුුණා. ංග්‍රිය ප්‍රදශේදේ පුද්ගලින් දෙදෙනකුට පහරදේ සිද්ධයට සම්බන්ධ පොලිසන් නිලධාරින් දෙදෙන අත්තරංගුවට ගෙනැති බෙනවා. මෙම පහරකෑමට ලක්වඇත්තේ ආක්ෂ ංශයට අනයුක්තව සේවය කරන දෙදෙනකු බව සඳහන්. ඔවුන් දෙදෙන අසල්වාසයකුගේ නිවස තිබූ පින්කමකට සහභාගවීමට යමින් සිටියති. හතුරව වැදකින් පමිණි පොලිස් නිලධහරින් දෙදෙන මෙම පුදගලයන් ඉගිිය පොලිසිට කැදවාගෙන ගොස්තිබෙනවා. එහිදී දැනගස්වා නිරුවත් කර පහරදුන් බවට ඔවුන් පොලිසියට පැමිණිලි කරතිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධය නියරවාාත්‍රියම ප්‍රදේශව, නොසසුන් කාරීතාපත්යක් දඇතිවුණා අතනගුටගත් පොලස් නිලධහරින් දෙදෙන හරන මහිස්ත්‍රොත් අධික නට දිරිපත්කිරීමට නියමිතයි. උතුරේ වෙහෙර විහාරස්ථාන සංවර්ධනයට සමකාමීව පදවිය සැලලිනිගම සුදර්මාරාම මෙහෙනි ආරාමේ ඉදකිරම් කටයුතු මේදිනවල කඩිනමින් සිදු කෙරෙනවා. ඇද විය සැලිහිනිගම සුදර්මාරාම මෙහිනි ආරාමේ බෝධි ප්‍රකාරය සහ ආවාසගේ හිදිකිරීම් මෙදිනවල සිදුකරෙනවා. මෙිහිනි සසුන වෙනුවෙන් නිදිකෙරුණු මෙමආරාමය ප්‍රදේශයටම මහත් ආලෝකයක් බවයි ප්‍රදේශවාසිීන් පෙන්වා දෙන්නේ. ධානපතින්ගේ මූල්්‍යනු ග්‍රහන්ෙන් ආරම ඉදිකිරීම්ක් සිදු කරෙනාතර, ITෙන් මාධ්‍යජාලයේ සම්බන්ධී කරනයෙන් සහ යුදහමුදාවේශ්‍රම දායකත්වෙන් මෙම කටේතු සාර්ථක ව හා කඩිනුම්ඹ සිදුකිරීමට හැකිවතිබෙනවා. ඒක්ල්බි වෙලා තිබනා කාරවක්ත් දදිබත් වෙලා කෙනෙෙන්ට කෙනෙකව නැති නිසා. ඊට පස්සේ අප මේ හමුදාවේ මහත්වෙල එකතුවෙලා. පර්තියාගේ සීලී මහත්මයකුත් එකතු කරගෙන දැන් සෑහෙන දුරට ඒ ආවාසගේ වැඩ නිමකරගෙන යනවා. අසරකොම කොච්චර තිබනත් අපේ හදවත්තුලින් බුදු දහම ගැන තියෙන වටිනා කියන උතුන් අදහස් නිසා. අප දැන් බලාපොරොත්තුව තියනවා විහාර මන්දිරයක් කතාහා චෛතරාජාණන් වහන්සේ ගුණගන් ගැනීමට මේ ගම්මාන පහටම තියෙන එක මාරාමය මේකයි මේ ජාතියට මේ ආගමට මේහව රක්තරන්නට ඒ අයට තව තවත් දහිරශක්තියවා සනවාගේ උදාවේවා අපිට බැලුවක්ටට පිරිට අපේ මහත්්‍යලා ටමයි හැඩුවේ ඒවාගේ වාරගත්ට ලොකු මහත්තයට ගං ඇශයන්ඩ සියලු දෙනාට සතාසාන්ටැප් වේවා අපි මෙර දුස්කරටුක ජීත තකරව තර යා. නොනහැම ාග ඇත්ව වසන් ෙනන සෑහන දගකුත් ගම්මාන ෙරුවා මකදයා සල්ිම දලනින් කරන්නන ඇල දුස්කර ජීතය කත කරන්න ප හමුදා හතයලක එදා ද ම අවු හටම පොිසි ත් ප රව කරවා බතු පිරම වාම තෙ නැතන් හකල තමයි පිස්තරමට පාන්තිේ කෙ සිත්තු කොට ද බේවා . දැන් පොත් කහිපයක් කෙටයෙන්. රින්තු දිලිප හතා රජනාා කළ යෝන් මගකෘතිය එලි දක්වීමම අමාත්‍ය පාටලි චම්පික රවක මහතාගේ ප්‍රධානත්වෙන් පසු කියියදා සිදුකෙරුණා. ශ්‍රලාංකය තාාරන්නේ එදා සහ අද තේමාකර ගනිමින් කෘතිය රචනාකරතිබෙනවා උත්සවය පැත්වනේ හෝමාගම විල්ෆට් සේනායක ක්‍රරාංග ශ්‍රණනාගාරයේදී. තායිලන්ත මහා වජරාලොකන් රජුගේ හැටහයවන ජන්මදිනය වෙනෙන් ෝති පූජා පින්කමක් සහදානමිය පින්කමක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානේදී පවැත්වනා. ගගාරාමාදීපති පූජය ගලබඩ ඥානිස්සරස්වාමින්න් වහන්සේගේ මෙහෙවීමෙන් එහි ආගමික වතාවත් සිදුෙරුණ. ශ්‍රීලංකාවේ තායිලන්ත තානාපති ශචුළමනිස්ුවහන් මහත්මිය ඇතුළු පිරිසක් මෙ මවස්තාවට සහභාගී වුණනා මෙය සංවිධාන කලේ ලංකාවේ තායිලන්ත තාානාපති කාරයාලයි. බස්නාහිර පළත් සමාජ සේවා දෙපාර්තුමේන්තුව අට වන වරටත් සංවිධහන කළ, බස්නාහිර පලත් විශේෂ අවශ්‍යතා සහිතුවන්ගේ සාහිත්‍ය කලාා තරඟාවලිය දෙදහස්දට. බස්නාහිර පළත් සෞන්තරය නිකේතනයේදී මෙවරත් පැවැත්වනා. බස්නාහිර පළාතේ ප්‍රාදේශවලේකම් කාරයාල හතල්ලිහකට අයත් පවල්ල විශේෂ අවශතා සහිත දරුදරියන් දහසක පමණ පිරිසක් තරඟාවලියට සහභාගී වනා. යැග්‍රාහින්න්ට ති්‍යාගහා සහතිකපත් පිරිනමීම බස්නාහිර පළත් ආණ්ඩුකාර හෙම කුමාරනාණයක්කාර මහතාතින් සිදු කෙරුණා. ශ්‍රීලංකා අවෘත්තිය පුහුණු අධිකාරිය දිවයිනපුරා ක්‍රියාත්මක කරන ෘත්තිය බරූපලාවන්්‍ය පාටමාලාවන්හි ප්‍රායුකික පුහුණුවීමම් සඳහා අවශ්‍ය රූපලාවන්න්‍ය නිෂ්පාදන අකණඩව වසරදා හතරක කාලයක සිට නොමිලේ ලබා දෙන්නේ නේච සීකට් අයතනයයි. මෙම කාරය වදරටත් සිදුකිීමයාරමින් ශ්‍ර ලංකා ෘත්්‍යය පුහුණු අධිකාරිය හා නේචසීක්‍රට්ායතන අතර ිවිසු මත් සන්කිරීම පසු කියදා සිදුකෙරුණා. සමෝපකාය තුළින් තිරසර හිෙටක් ්‍යැන තීමමාවෙන් ශ්‍රීලංකාව කාන්තාවන්ගේ සංවර්ධන සේවා සමපකාරයේ තිස්වැනි සැමරුම කොළඹ විහාරමහහාදේව යුද්‍යනයේදී පවැත්වනා. මෙම ව්‍යාපාරයේ නිර්මාතරු න්දසිරි ගමගේ මහතා ඇගේීමද මෙහිදී සිදු කරුණා. පූජාතුරලීයේ රතනස්වාමීන් වහන්සේ නියෝ ජමාත්‍යය වසන්ත සේනානායක උතුරු පළත් ආණ්ුකකාර ෙජ නෝල්ඩ්කර යන මහත්වරු ැතු පිසක්ද මෙ මවස්තාවට සහභාගී වුණ. දැන්්‍රඩා පත් සංචාරක දකුණු අපප්‍රිකාබ ශ්‍රිලංකා අතර පළමු එක්දින කක්‍රකට් අරගේ දඹොල් ජා්‍යන්තර ක්‍රිකට ්‍රඩන්ගනේදී මෙමනි විට පත්වෙනවා. තරගගේ කාසියවාසියදෙනනු ශ්‍රී ලංකාව ප්‍රමේ පන්දුවට පහරදිීමට තේරණය කළලා. අනගි ඉනිමක් ක්‍රඩයි කරන කුල් ජනීත් පෙරේරා අර්ථ ශාතිකයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා එනිම ශක්තිමත් කලා. ඔහුට අනගි සහයක් ලබා දුන් තිසර පෙරේලා ලකුණු හතලිස් නමයකට දවාගැනීමට දකුණු අප්‍රිකා පන්දු යබන්න්න අන් සමත්තු වනා. ශ්‍රීලංකා කණන්ඩයිම මෙව්‍ර විට පන්දවාර වෙසි හතකදී කඩළු හතක් දැවී ලකුණ එකසිය හැත හතක් ලබා සිරිනවා. ැමගින් යිටන් මධ්‍යයහන පොෘත්ති විකාශය නිභාමට පත්වයෙනවා පසුර දෙකට එක් න්න පෑම් පෑපත් විකාශය සමකින් සුබද සක් www.ipnnews.telk